මම වීරසේන වීරසිංහ මම දේශපාලනයේට නවකයෙක් නෙවෙයි මේ පාර්ලිමේන්තු මැතිවරණ පාර්ලිමේන්තු කමිටුවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙන පළවෙනි අවස්ථාව මම මාතර සාන්තෝමස් විද්‍යාලය සහ මගේ ගමේ පාසලෙන් මාතර සාන්තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරුවා පාසල් ජීවිතයේදී දේශපාලනයට සම්බන්ධ වුණා ශිෂ්‍ය දේශපාලනයේ 88 89 බිසන යුගයේ ඊට පස්සේ 90 දශකයේ මුල් කාලේ ශිෂ්‍ය දේශපාලනයට යෙදුණා පාසලේ බාහිර ක්‍රියාකාරකම් රාශියකට යෙදුණා ඒකෙන් පාසලෙන් එළියට බැස්සට පස්සේ තමයි කෙලින්ම 1997 දේශපාලනට අවතීර්ණ වෙන්න මට අවස්ථාව ලැබුණේ ආරාධනාව ලැබුණේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණෙන් එදා කොටපල ප්‍රාදේශීය තරඟ කරා ඒ කණ්ඩායම ලාභාලම අපේක්ෂාව වෙලා වැඩිම මනාපරම් කණ්ඩායම පළවෙනියා බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණා එදා මට සභාපති ධූරය හිමුනේ නැහැ මට උපසභාපතිවරයා විදියට තමයි මම කටයුතු කරේ ඊළඟ ප්‍රාදේශීය මැතිවරණෙත් මම වැඩිම මනාපරම් ජයග්‍රහණය කරා නමුත් අපිට පාලන බලය ලබා ගන්න බැරි වෙච්ච නිසා මම විපක්ෂ නායකවරයා විදියට ඊට පස්සේ 2004 2009 පළාත් සභා දෙකත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ අපිට පුළුවන්කම ලැබුණා දකුණු පළාත් සභාවට තේරීපත් වෙන්න මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සු ඒ කාරණාවෙදී මාව ඉහළින් ඔසවා තිබුවා 2014 පළාත් සභාවේදීත් මම ජයග්‍රහණය කරලා දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙක් විදියට මට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා මම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂයකන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් තමයි මට අවස්ථාව ලැබිලා තියෙන්නේ නාම මේ හැලේ නාම යෝජනා ඉදිරිපත් වෙන්න. ඒක අනුව අවුරුදු 23ක් අඛණ්ඩව දේශපාලනයේ යෙදිච්ච කෙනෙක් විදියට අවුරුදු 23ක් මහජන නියත භූමිකාවේ හිටපු කෙනෙක් විදියට තමයි ඒ සියලු අත්දැකීම් තුළ පියවරෙන් පියවර ඊළඟ පියවරට ඔසවා යන්න තමයි මේ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ.